ගින්න කටගත් MT New Diamond නෞකාව තවදුරටත් ශ්‍රී ලංකාවෙන් ඈතට රැගෙන යමින් නැතයි ශ්‍රී ලංකා නාවික හමුදාව පවසනවා. නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දිකද සිල්වා මහතා කියා සිටියේ මෙවන විට නෞකාව ශ්‍රී ලංකාවෙන් නාවික සැතපුම් 50ක් ඈතට රැගෙන ගොස් ඇති බවයි. MT New Diamond නෞකාවේ සිට කිලෝමීටර් 4ක් පමණ දුරට පැතිර ඇති ඉන්ධන පැල්ලම සම්බන්ධයෙන්ද තවදුරටත් පරීක්ෂණ ක්‍රියාත්මකයි. සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරී පැවසුවේ ඩීසල් නොවන තාරවැණි ඝන තෙල් විශේෂයක් මෙහිදී විසිර ඇති බවයි. කෙසේ වෙතත් එම ඉන්ධන වර්ගය තහවුරු කර ගැනීම සඳහා පරීක්ෂණාගාර වාර්තාවක් ලබා ගැනීමටයි නියමිතව ඇත්තේ. ඒ අනුව MT New Diamond නෞකාව රඳවා තිබෙන මුහුදු ප්‍රදේශයෙන් ලබාගත් සම්පල රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කර තිබෙනවා. සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරී සාමාන්‍ය අධිකාරී ටර්නි ප්‍රදීප් කුමාර මහතා කියා සිටියේ සිය අධිකාරිය සතු රසායනාගාර මගින් එම සම්පල රජය රස පරීක්ෂකවරයා වෙත යොමු කිරීමට කටයුතු කළ බවයි. බොහෝ දුරට අද දිනේ එම සම්පල වර්තා ලබා ගැනීමට හැකිවන බවද ඔහු සඳහන් කළා. සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය වැඩිදුරටත් සඳහන් කළේ අවස්ථා දෙකකදී නෞකාව ආශ්‍රිත මුහුදේ ඉන්ධන පැල්ලම් නිරීක්ෂණය කළ බවයි. පසුගියදා මතුව තිබූ ඉන්ධන පැල්ලම රසායනික ද්‍රව්‍ය යොදා විනාශ කර දැමීමටද පියවර ගැනුණා. කිමිදුම්කරුවන් යොදා අදාළ ඉන්ධන පැල්ලම් සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කෙරුණේ ඉන් අනතුරුවයි. කෙසේ වෙතත් නෞකාවේ හටගත් ගින්න මෙවන විට සම්පූර්ණයෙන්ම නිවාදමා තිබෙනවා. දැන් සිදු කෙරෙන්නේ තක්යත්‍රවන් යොදා ගනිමින් ආපදාවටපත් නෞකාව නැවතත් ගැඹුරු මුහුද දෙසට ඇදගෙන යාමයි. ඒ සඳහා එම මෙහෙයුම් කටයුතු සඳහා සිංගප්පූරුවේ තක්යත්‍රවක්ද අද උදෑසන එක් වී තිබෙනවා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න. Thank you.